අපියද යන්නේ ඕමාන්වල ලස්සන බලන්න. ඕමාන්වල සංචාරකාකාශනයේ වැඩුපුරම දිනාගන්න තැනක් තමයි සලාලා කියලා කියන්නේ. මේ සලාලවල ඕෆ සීස එක. ඕෆ සීස එකේ වුනත් මෙහිෙ දකින්න හොඟක් දේවල් තියෙනවා. සීස එකේදී මීදුමට තුවිනිට වැහෙන ලස්සන ඕෆ සීසන්න එකේදී විඳින්න පුළුවන්. ගොඩක් වෙලාවෙටර් අපි අන පාර දෙපැත්ත වැලි කඳුපස්කඳවලින් ආවරණය වෙලායි තියෙන්නේ. ශේෂයෙන්ම ෝෆ් සීසන් එක නිසා මේ අවට කොලපාට හොයාගන්න ටිකක් කමාරුයි. ඔන්න අපි ආවා මුොක්ෂෙල් බීච්ච එකට. මුක්ෂල් බීච් කියල කියන්නේ සලාලවල තියන දිගමවැල්ල තීරයන්ගෙන් එකක්. මේ පරිසරේ පාට හරි ලස්සනයි. හරිමාකර්ශණීයයි. නිල්පාට මුහුද සුදුම සුදුවෙරල මුහුදට ආසන්න වෙලා පිහිටල තියෙන විශාල කඳුපන්ති හින්දා. ඕමානේ දෝපවල, සංචාරකාකාශනයේ වැඩපුරම දිනාගන්න තැනත් තමයි මේ මේ වෙරලතීරය හරිම පිරිසිඳුයි සුතුම සුදුපාටයි. හැබැයි මේ වගේ පුංචි පුංචි සත්තු වෙරල පුරාම ඉන්නවා ඒ නිසා මෙතන දි පරිසම් වෙ ඕනේ. දැන්වෙලාග උතෙක් කොලාා මාරට විතර ඇති. තද ඔව්වක් තිබ්බද මේ කාලගුණේ හරි පරිපූරණයි. ඔන්න අපි බීච්චකගාාවන් ඉස්සරහට ඇවිදගනයත්ති අපි හම් වුණ අමුත් එෙක්. අමුත් එෙක් එෙවට අපි තමයි හෙට අමුත්තු. මේ ගොල්ලො මේබි මේ අයිතිකාරයෝ. බීච්චකේ ඉඳලා ටිකක් උඩ පැත්තට ඇවිදගෙන යනකොට මේනිීස් ගුහාාව දකින්න පුළුවන්. තද පාශානයකින් තමයි මේ ගුහාාව හැදිර තියෙන්නේ. ගුහාාව පුරාම එක එක විදිේ සිදුරු ගොඩක් පේන්න තියෙනවා. ගුහාාව ඉස්සරාහිඉඳලා. පහළ බලනොකොට මුහුදේ ඇත්තම ලස්සන දකින්න පුළුවන් ඇත්තටම මෙතනදි මුහද පාට තුනක් විතර දකින්න පුළුවන් ඒක මට හිතන විදිහට නම් විශ්වාස කරන්නත් අමාරු පුදුමාකාර ලස්සනක් එතනින් ඉස්ස රහට එහෙමත් නැත්තම් පහලට ඇවිදගෙන අනුකොට හම්බ වෙනවා හරිම ලස්සන තැනක් අපි ගිහින්ම බලමුොකෝ මොකක්ද කියලා ලංකාවේ හුම්මාන වගේ ්ලෝහෝල් තුනක් මෙතන තියෙනවා මුහුදුරැල සැනකාලෙට ඒ තැන්වලින් උඩට වතුර විදිනවා අපිට නං සද්දෙයි හුළම්පාරයි විතරයි ඇහුනේ. මේමගේ ආකර්ශනීය තැම් බොහොමයක් සලාලවල දකින්න පුළුවන්. ඉතිං ඒතැන්ගැනත් විස්තරාරගෙන අපි ආයමත් හම් වුවමු